යිවන් සුබ මධ්‍යහනක්. ඔබ සාධින්රුපානයේ මධ්‍යහන පත්විකාශය සමකින් මුලින් මවධානය ප්‍රතිේ සිරස්තල වෙත. ශ්‍රී ලංකාබේ කොරෝණ මරණල යිස්තුයේ දිනක වැඩිම මරණ ගණෙන වාර්තාාවේ. සුලිකුණාටුවක් මුහුදු යන්න එපා දිවරන්ටත් නාවිකයන්ටත් උපදෙස්. පල් යළිත් ගිනි ගනි සංචලනසීමා දැඩිව ප්‍රියාත්මකයි පොලිසියෙන් මුර සංචාර මාවතගමින් අතුරුදන් වූ ගාමිනි දිසානායික දමුල්ලේ පොහොර බෑගයක චීනේ ප්‍රබල වූකම්පනයක් කොරෝුණනා වෛරසය ආසාධනේවීමෙන් මෙරට පුද්ගලීන් හතලිස් හතර දෙනෙකු මිය කියිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා ඊයේ තහුරු කරතිබෙනවා. එම සංඛ්‍යාව එක්දිනක් තුළ වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවද වනවා. එමස දෙ වනදා සිට විසි වනදාදක්වා කාේ තුළ මීගගේ පුද්ගලයන් පිඳව කළ පරික්ෂාවලද. එම තවරු කරම් සිදුකරතිබවයි රජේ පර්‍රති දෙපර්ත්මේතුව පැසේ මියගේ පුදගලයන්ගෙන් තිස්දනකු පිරිමි පුදගලයන් වනනාත්‍ර දහත්‍රර දෙනකු කාන්තාවන් වනවා. එයානුව මෙරටදී මියගිය සමස් සාධතයන් සංඛාව එක් දහස් එකසේ තිස් දෙකක්තක්වා ඉහලකුතිැබෙනවා. මෙ අතර ඊයේ දිනේදී කරුණා වෛරසය ආසාධනේ වූ තමත් රෝගින් තුන්දහස් පන්සය හතලස් හදනකු හඳන්ාගෙන තිබෙනවා. හදනාගත් ආසාධතියන් අතරෙන් වැඩිම පිරිසක් ළඹ දිශ්‍රික්කෙන් ර්තාාවන අතර ඒ අසාධතියන් අටසේයක්. ගම්පා දිස්්‍රික්කෙන් ආසාධතියන හැසිය දහතක් සහ, කරුණ කළ දිස්්‍රක්කයෙන් ආසාධතියන් දෙසය අනු හතක් වාර්තාාවනා. යානුව මෙරට සමස්ත කොරුණ අසාධතියන් ගණන එක්ක්ෂ පනස් අටදහස් තුන්සිේ තිස් දෙකක් දක්වා ඉහළගියා. එමෙන්ම අදදසන වන විට කොරුණ වෛරස ආසාධතව සිටි එක්දහස් අටස විසි අටතනෙකු සුවේලබීමත් සමග සේලබූ සමස්තය එක්ෂ විසි පන්දහස් තුන් සය පනස් නබයක්දක්වා ඉහළගියා. මෙ දිනකදී ස්වේලබූ වැඩිමආසාධතියන් ගණන වනවා. එමෙන්ම මෙවැන විට ති 80හතලස් එක් දෙනෙක් රෝහල් ගතව සහ අතරමැදිී ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබනවා. මෙමත්‍ර දිවිනිපුරා සිදුවන එන්නත් කරන වැඩසටහනේද පුදගලයන් ාහතරලක්ෂ විසිපන්දහස් පන්සේ පනසාහයදනෙක්, පළමු මාත්‍රාව ලබා නැතිත්‍ර පුද්කලන් තුන් ක්ෂ දහසේ හ සිකසේ තිස් හදර දෙනෙක් දෙවන මත්‍රාව ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී මෙමයින්නත් කරන වැඩසටහන්න්තර්ජාලය ඔසේ සම්බන්ධී කරණය කරමින් විදිමත්ව සිදුකිරීම බලාපොත්වන මව, අමාතේ නමල් රාජ්පක්ෂමතා පවසනවා. व री ौ मा ह ला स दा ले लादීම ्य ं ला प दुर ला ला हत् ि ला ला धिका न . වසමකට ඒ ජනානපතය අනුව ඇනතිම අධ්‍යස්ථාන තෝරගන්න කියලදින් යනුව අපි බලාපොරොත්තු වන ඉදිරිකක් සිීමමාවතු මත් සාක. සංචරණ සීමවා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධීෙන් රජය කරුණු පැහැදිලිකර තිබෙනවා. සංචර්ණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළදී ඔසු සැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාවනුව ආසන්නතම ඔස සැලට හෝරෝ හලට යා හැකේ. බේකරිද විවෘර්තව තැබීමට නියමිතාතර, ජංගම රතමකින් එම නිෂ්පාදන බෙදා හැරීමට අවස්සර හිමිවනවා. මෙ මස විසි හතල සහ විසි පහයන්න දිනවල දිවනේ සියලුම ආර්ථික මධ්‍යස්සාාන වෘතව තැබීමට නියමිතයි. ම නලද එලවලු සහ පලතුරු ආර්ථික මධ්‍යසාාන විත රැගනීමට සහ රැගයාමට බලපත්‍ර අවශ්‍ය නොවන බව වෙලද අමාත්‍ය බන්දුරගුණවර්තන මහතා සඳහන් කලා. ජංගම රතමකින් බණ්ඩ එලවලු පළතුරු ආදී අලවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා කනීමකින් තොරව අවසරහිමි වන බව ඒ මහතා කියා සිටියා. නැවතත් ලබන විසි හත සහ විසි අට යන දිනවලදී ආර්ථික මධ්‍යස්සානය කේපයක් විෘතව තැබීමට නියමිතයි. දමුුල්ල තමුත්තේගම නුවරලිය කැපපැටිපොල ව අන් ගොඩ මී ගොඩ සහ ඇමිල් පිටියයන ආර්ථික මධ්‍යස්සාන එමදිනවලදී විෘතව පවතිනවා. සංචරණ සීම පැනෝද දීවර කටයුතු සහ මත්්‍යය තුග වෙනදාමට බලපෑමක් නොමැති බවයි දීව රමත්‍යංශය සඳහන් කළේ. සංචාන සීම පැවැත්වෙන කාලේ තුළදී ජනතාවට සහ ආර්ථිකේට බල්පෑමක් ඇතින් නොවන පරිදි අත්්‍යවශසේවා අකන්ඩව පවත්වාගෙන යන ලෙසට ජනාධපතිතුමා බලධහරීන්ට ඒ උපදෙස් ලබ. සංචන සීම පැත්ව වෙන අද දිනේදී හැඳුනු පත්තාංක ක්‍රම ආදාල නොවන බවයි, පොලිස්මාධ ප්‍රකාශක නියච්ච පොලිස්පති අජිත් ්‍රෝහණ මහත සඳහන් කළේ. සිම හේතුක්ම අදදිනේ හැදුරම් පත් ක්‍රමට අදාලව පුද්ගලන්ට පිටට පැමණීමට හැකිවාවක් නෑ. ඔබ නිවසේම රැදි සිටින්න නිෝධයන ීතිවලට අනුවතව කටතු කරන්න ඔබට යම් අත්‍යවශ්‍ය ආහාරහෝ අවෂදවශ්‍ය නම්. ඩිලිවරි සේවාවන් මගින් ලබාගත හැකි. ඩිලිවරි සේවාවන් අදාළ පොලිස්් අ සම්මල ක්‍රියාත්මකවීමට අවසරති බෙනවා. සංචන සමා පැනවීම හේතුෙන් පාලුවටිගිය කොළඹ නකරය අප කැමරාකාචේ සට නුවයේ මේ අයුරෙන්. ංචන්න සීම පැවීමෙන් පසුව මාර්ග බාහදක යෝදා රතවාහන පරික්ෂවා කිරීම නුගේ ගොඩ හයිලිවල් පාරේදිී සිදු කරුණා. ඒ බස්න හිර පලාලත හර දේෂ් නිියහච්ච පොලිස්පති දේශබන්ධ එෙන්නකොන් මහතාගේ උපදෙසියටතේ. මිරිහන මුලස්සාහන පොලසි ස්ථානාධිපති HTMM තු ෂාර මහතා නුගෙගුට කොට්ටස් හර දේෂ් පොලස් අධිකාරි, නුවන් අසංකැන මහතරුන් ඇතුළු උසස් පොලස් නිලදහරින් ඇතුළු කිහිප දෙනකු එම අවස්සාාවට එක් වුණා. ර ල අ රට යන්න මරන් ගෝනයන් නනිස්තරේ ම්බ මිත්ත ක ඉන්න දව න්න ම ය පරදා කල කිලව ආයතර පතාන හන්දේට හම්බෙලා පස්සකත් අන්ට. ඒ හරුගෙන කරන්න ැන් හරෝගෙන යන්න. හජන්ත විසින් අවබෝධ කරතයතුයි මේ සංචරන සීම පනවාලතින කුමක් සහධන කරනාව තමන් සහ තමන්ගේ දරුපවුලේ අය ආරක්ෂකරගණනීම පමාර්තය ඇතුව තමන් නිමසට වෙලා කාලේගත කිීම තමයි කළයුතුවන්නේ එස නොැව මේ නීදීති උල්ලඟගය කරලවල්ල පොලිසින ධාරීගේ හෝ ක්ෂණ ධරීගේ ඇසෙන් වසංවෙලා කිසිම්මාආකාරර්ගයට මාර්කදශ උල්ලගනි කිීම කලොත් ඒයින් අතුරට ලක් වෙන තමන් සහ මන්ගේ දරුපවුලේ අයකන කාරනාව ඉතාම හොදින් මටක තවගතයතුයි ැන්ට තා මක්හොඳ සහයක් මහජන්තාවෙන් ලැබිලදදාමේ සංචාමී සබන්ධ තත්යන් ගමිකිරග සඳහා. සුලිකුණටුවක් ඇතිවිය හැකි බැවින් අද සිට නැවත දැනුම් දෙනතුරු, උතුරු අදමන්් සහ ඊසාන දිග ෙන්ං ාල ො කාාශත්‍රිත මුහදු ප්‍රදේශයේ දිවර හා නාවික කටිතුවල නිරත නොවන ලෙස කාලකනාංශ අවධහරණය කරනවා. තිනල තුරුන්දමන් දූපත් අසල නැගෙනෙහිර බැංාලා ොක් අවත දේ තියනම කැලමල සවභා වේ ශේෂම් හැතදිනවෙන කොට අඩුතිීන්න කලාපයක් බට පරිවත්න ක් තම පරිලා තිය.ඉට අතරව අ නිදධ පීඩනාවපාතයක් වෙලා විසි හතර වනදි වනවිට සුලිපනාා ඔ බාට පරිවත්නේලා මේක ඉන්දියාව වස්නනාහි වෙරලබට තීෙන් ගොඩ විීම කරලා ග ලක් ත ැන ේ ලේ. කෙසේ නමුත් මේකේ විජු බලපෑමතියෙන්නේ එම මුහුදු සීමමා තුළ තමා අපි දැනටත් ප්‍රකාශ කරල තිෙනවා නාවික හා දීවර කටයතුවල එදීම වලකින්න කියලා එම මුහදු සීම අවට. ෑත්‍රාද දිනේදීද දිවෙයින්නේේ ප්‍රදේශ රැසකට මිලමිට සියයෙක්ම වූ ත වැස ඇවේ හැකි බව කාලුණ වි්‍යා දෙපර්මේතුව දැනම්දවා. සුළගේ වගේද විටින් විට ඉහලයාහැකි බවයි එම දෙපර්තුමේතුව සඳකන් කරන්නේ. පවත්නා කාලකුණ තත්වේ සම්පන්ධයෙන් ආ අපදා කළමනා කරන වාාධස්ථානය අද මාතිහම් ෝත් පැවැත්වා. නිතදිග මෝසම ආරම්භ්‍යයක්ත් සමගම් ගොඩක්වෙලාවට අපිට කියන පුළන් බහුවිද ආපදාවට ඇතිවීම හැකියාවක්තියනවා විශේෂම තද වැසි තදසුළං. ඒවාගේම හෝස්තක අයින යන ප්‍රදේශවල හොද ගොඩවිම තුළට ඇක්යාමේ හැකියාවකු තිෙනවා. මෙම නිතදිග මෝසම ආරම්්‍යත් සමගම දා තදවැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ශේෂයෙන් වර්ශාපතිනය වැඩිවීමක් පෙන්හුම් කරනවා විසිහතව විසිපහ විසි හය කියන දිනවල නිීතදික කොටසේ.ඒ ඇනි බස්තාහිර සබරගමුව මධ්‍යම් පලාාත වගේම ගාලමමාත දශ්ිට වලත් එම මෙේ ඇතිවීමේ ඇ හැකියාවත යනො මේ විශේෂයෙන් විසි අතර විසිපහ විසිහය. කිය දිනවල තද වැසි ඇතිවීමේ හැකියාවක් පෙන්නුම් කනවා. තද සුලන් ඇතිවීම හැකියාව විශේෂයම විසිහ අතර විසිපා විසිහය කියෙන දවස්සර දිවනේ මුකද අවට ප්‍රදේශවල දිත් ඇතුළ විශේෂයෙන් අපිට කඩුකරේ බටිහිර බෑම් ප්‍රදේශවගේ මද කන්දු කර නුවරෙි දිස්ත්‍රිකය ව ත්තුත් එෙම ද සුලන් ඇතිීමේ හැකියාව තියවා විසි අහසා විසි හාය දිනවල්ලල. කොළඹ වරායයාස්සන්නේදී ඊයේ ගිනිගැනීමට ලක්වූ නෞකාවේ ගින්න නිවාදැමීමෙන් පසුව. යනිත් වරක් ඊයේ රාත්‍රියදී ගින්නක් ඇතිවූ බව ශ්‍රණකක් වරාය ආධිකාරය සඳහන් කළා. කෙසේ වෙතත් එම ගින්න සාර්ථක ලෙස නිවාතැමීමට හැකි වී තිබෙනවා. කොලඹල් වරායට වයම දෙසින් නාවකසතපුම් නමේතශිම පාහතුරින් නැංුරම් රාතිබූ එක්ස්ප්‍රෙස් පර්ල් නැති බන්ටි ප්‍රහණ නෞක්කවයි බෙලස ගිනිගැීමට ලක්ුණේ. ්‍රලාකා නාවිකා හමුදාවේ සිදුරාල නවකාව සහා ගැඹුර ොමුහද නිීක්ෂණ නෞකා දෙකක් මෙන්ම வேක ප්‍රහාරක යාාවකයෝදා කනමින් ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කරුණා. වර අධිකාරියට අයත් තා්‍යාත්‍රාවක්ද එම ප්‍රදේශයටයවාති බනවා. නැවිහිතිබූ රසානික ද්‍රෞ් කාන්දවීමක් සිද වන්නති බවද නවිකාමුදාව தහවරු කලා. බැං අදපාන්ර වෙනකොට, මේ නැවත්ත ඉන්නක් මතුවවෙල තියනො වෙනත් ැනකින් ඒකත්ත පාල්ලිින් කරල තිනෝ ඊයට බස්ස ඒයේ දව වසරකොට ගුවන් හමුදාවත් මේකට අාවශ්‍ය කැමිකල් වර්ග රසායින්ක ද්‍රවිය සි මක් සි දුනා එනිසා දැන්ත තියෙන තත්ත්ව යනුව මේක පාල්ලने කරගන තියනෙන එව නැව සමාගම විසින් මේකජාතියන්තර බේරගන්නට ක්ඩාෑම්මඉන්නො ඇත්තෙකත්තා කර තින බව පට කිව ඒවගේම වරාය සහ ඒවගේ මුතුවා යගේ මී පසිල සංගධානයක් කඔබපදන්න තියනො මේ අවර අයසාවෙේ සන්තක්ෂණය කරන කන්ඩායම් එක මේකට පාන්දුවීමක් වගේ දෙයක්සි දෙනු කියලා බලන්න. ඒවගේම ඒ පරිසර සම්බන්ධ බලන්ෙ සියලුම කණ්ඩායම් දැන්ට එකතුවෙලා කටයුතුමයනකට එකට කරගෙන යනවා. සංචරණ සීම ක්‍රියාත්මක වවත් ප්‍රාදේශය ලේකම් හරහා අඩුවා අදායම් ලබීන්, රුපියල් හයිදහසක් පටිනා බඩු හල්ලක් රුපියල් පන්දහසකට ලබා ගැනීමට හැකිවන පව. අමාත්‍ය ආචාරය බඳල ගොුණ පර්තන හතා පවසනවා. උදකලා කරන ලද ප්‍රදේශවල අඩුවාදායන් ලබි පවුල්ලොලට රුපියල් පන්දහසක සහන මල්ලක් ලබාදෙන්. රුපියල් හයදහක් සුපිරි වෙලන් සැල්වෙල අලවි කන්න බහන්න මල්ලක්ත මයික් බාද. උදකලා කිරීමත් වසාදැමීමත් තිබුණත් සතුස සාකාව ඇතුළේ සේවක කාරකාදීින් වැඩ කරන. ප්‍රාදේශය ලේකම්වරයා ඉල්ලා සිටින් සහන මලු එහිදී හදලා ලබාදෙන්ට බලාපොරොත්තු වෙන දධන මේ ව සංගතය මෙන්ම ගම්බතුරු හදුර නිසා හවතැන් වෙන ජනකොටක් සොල්ටත් මේ අඩුවාදායන් ලබීන්ත මේ සහන වැඩපිළිවල රජයේ ක්‍රියාත්මක් කරන්න බලාපොරොත්තුවේ. යනුව සහල් කිලෝ පහළවක් පිටි අර්තාපල් ලොකුලුණු කිලෝ තුනුබැගින් හල්මැසංග්‍රෑම් දෙසියක් ලුණු පැකට එකක් ඩස් කිල එකක් පරිපු කිලෝ දෙක් මාරිබිස්ක ග්‍රෑම්තුන්සේ පනහත් ්‍රීම් ක්‍රක ග්‍රම් පන්සියක් තේකළ ග්‍රම් දෙසයක් මිරිස්කුඩ ග්‍රෑම් දෙසයක්ක් ගම්බිරිස්ග්‍රෑම් සියයක් මුහුණ ආරණ දහයක් විශභීජනාසක මිලලිට සියයක් මෙම බහන්ඩතෝගේට ඇතුළත් මෙ වන විටත් මෙම සහනමල්ල ලබාද මේ කටයුතු ක්‍රියප්මක වෙමින් පවතිනවා. විභාග දෙපාර්තමීන්තුව සම්බන්ධ සියලුම සේවාවන් නිවසේසිට ඔන් Onlineයින් ක්‍රමේයට ලබාගැනීම සඳහා නව දුරකතන ඇප්ප එකක් හඳුන්ුවාදීමට එම දෙපාර්තමීන්තුව කටයුතු කළා. නව දුරකතන එද මෙවත්න් ඇප් එක භාෂ තුනින්ම සන්ද්‍රිතයි.ක්ම් ශ්‍ර ලංකා ඩෝE නමින් හඳුන්වන මෙම ඇප් එක හඳුන්වාදීම සිදුෙරවුණේ අත්‍ය මහාචාරය ජියල්ිරි මහතාගේ ප්‍රදහනත්වෙන්. භාග සහතිකපත් අයිතුම් කිරීම ප්‍රතිඵල තවුරුකිරීම විභාග අංකේසවීම ආසන්වර්ෂයේ පාසල් විභාග ප්‍රතිඵල නිරීක්ෂණය විභාග දිනදර්ශන ආදී සේවාන් රැසක් මෙමගින් Onlineන් ක්‍රමේට සිදු කරගත හැකි වනවා. විභාග දොර්තමේන්තුවට පැමිණන්නේ නැතිව ඕනෑම තැකසිට ජංගඹදුරකතන ඔස්සේ අදාල සේවාල බාගත හැකි. පවතින කෝවි දහනාවේ වසංගත තත්ත්වය තුළ මේක ඉතාමත් කාලෝච්චිත වැඩපිළි වෙලක් වෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන්. විධ සේවාවන්ති වෙනවා. ඒවා මෙතෙක් දුරට ලබාගන්ට පුළුවන් වනේ වෙබ් අඩුවේ හරහා. දැන් එක ඇත්ප එකට ඇතුල් කන්නවා. එගැනනි ඉතාමත් පහසුවෙන් කොළඹ එන්නේ නැතිව අපේ දූ දරුවන්ට පුළුවන් ගමයම ඉඳන් මේ සියලුම සේවාවන්වල සම්පූර්ණ ප්‍රයෝජනය. ලබ ගනීම එතොට අධ්‍යාපන මාත්‍යංශයේ ප්‍රධාන වැඩපිළ වෙලක් හිටියට රජයේ පුළුල් ඩිජිටල් කරන ප්‍රතිපත්තියට අනුගත වෙමෙන් මේ වැඩපිළිවෙල සමාජයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම අපි භාග්‍යයක් ලෙස සලකෝ. ඔන් Onlineන් අධ්‍යාපන ක්‍රමය සාර්ථකද අසාර්ථකද. මේ පිළිබඳ ථාජිව සම්පාතයක් අද පස්ව රූපහට ස්වාතින රූපහනය මගින් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැල් විශෂය නිර්දේශ ආවරණය කරන්නේ කෙසේද විභහක ඇගයිම් ඔන්ලයින් ක්‍රමයටමට විශේෂ සාකච්ඡාව එක මගේරට එකට එක්වගොටනකළු මකීමට දඹුල්ල නගරේ මතියේ පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තර්මයකු දඹුල්ල රෝහරට භාරතීමට ජනතාව කටයුතු කලා. දේශ මදවදකු සිය රජකාඩී කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටියද පොහොර මල්ල තුළ සිටි මෙම තරුණයා දැක මාර්ග ආරක්ෂාව සඳහා යොදවා සිටි යුදහමුදාවට සහ පොලිසියට දැනුම්දී තිබෙනවා. ඒව විට ඔහු සිහිසුන්ව සිටි බවයි වාර්තා වන්නේ. තරුණගේ හැඳනුපත් පරික්ෂවා කිරීමේදී හෙළිඇත්තේ ඔහු මවතගම ප්‍රදේශය පදිංචි ගමිනි දිසානායක නැමති අයකු බවයි. සිධිය සම්බන්ධයෙන් පොලිසිය මෙ වන විට විර්ශන ආරම්භ කරතිබෙනවා. එපොත් සමගින්ස්වාදින් රපාණනි ධහන පත්විකාශයේ නිමාවට පත්වනවා ඔබට සුබදවසා.